ජාතික පුවත්පත් කාටුන් වෙතයි අවධානය දෙන්නේ. මුලින්ම වෙබ්බුවා. අවසරයකින් තොරව මාධ්‍යයට පුවත් සපයන සෞඛ්‍යන දහරින්ට විනය පියවර කියලා පුවතක් වාර්තා වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කතන පුවරුවක් ඉදිරිපිට වෛද්‍යවරයෙක් ඉන්නවා කටට පැලැස්තර දමලා. නමුත් ඡායාවක් තිබෙනවා. ඡායාවේ නම් පැලැස්තර දමා ඇති ආකාරයක් නිරූපණය වෙන්නේ නැහැ. හසන්ත විජේනායකගේ හුරේරා කාටුනය සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍යවලට ප්‍රකාශනිකුත් කිරීම සීමා කරලා රත්නප්‍රියටත් අදාළද සර් කියලා තමයි අහන්නේ. එයාටත් අදාළයිද? පංකජ රවින්දගේ සරදම් කාටුනය සෞඛ්‍ය ඇමතිකම දෙන්නේ කිල්ලනවලු. ඒ දෙන්නට නෙවෙයි, චාමරට දුන්නොත් මොකද? හොඳටම කරයි. ඒ වගේම තමයි වාර්තා වෙන ප්‍රවෘත්තියක් තවත් තියෙනවා. අපිනම් අතාරී පුටුව සෞඛ්‍ය ඇමතිතුමන් ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යදුරේ කියන පුටුවේ ඉබි කටුවකට මුවා වෙලා කොසු පොලු තැඹිලි කොම්බ පිහි කතුරු හැම එකකින්ම හුට පහර දෙනවා. නමුත් දැඩිව පුටු අල්ලාගෙන කියන්නේ අපිනම් අතාරී පුටුව කියලා. ජනාධිපතිතුමා බය නැතුව තීන්දු තීරණ ගන්නවා කියලා අකිල කියන්නේ. ඔව්, රට විකුණන්න තීරණ ගත්තත් කතිරට බයයිනේ. එහෙම තමයි ෆේස්බුක් කාටුනය MD විරත්නගේ මරිසිපාල කාටුනය රනිල්ට අදානි හමු වෙලා එහෙනම් ගනුදෙනුවක් වෙයි කියලා තමයි වාර්තා කරන්නේ. ඔන්න තියෙනවා කාටුනේ අරුණ පුවත්පතේ ජනාධිපතිතුමා වගේ චරිතයක් දුවන්න වගේ වේගෙන් උත්සාහ කරනවා. සාගරකාරීව සම්පොහොට්ටුවේ මහලේකම්තුමා ඉන්නවා ජනාධිපතිතුමා වගේ චරිතයට ලණුවක් දාගෙන. ඒ මැද තියෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මූණ වගේ සහිත කණුවක්. ඒ කණුවට මේ ලණුව පටලවාගෙන ඇදගෙන අල්ලගෙන ඉන්නවා යන්න බැරි වෙන්න වගේ නිරූපණයක් තමයි එයින් දැක්වෙන්නේ. අංජනගේ කාටුන් වෙතයි අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිවරුන්ට තනතුරු දෙන්න පෙර හිතා බලන්න ඕනි කියලා තිලංග කියනවා. අපි නම් අහලා තියෙන්නේ පනින්න පෙර සිතා බලනු කියලයි. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත ලංකාවට විදේශ විනිමය වන්න එපා කියලා මාලිමාවේ කවුරුත් කිව්වේ නැහැ කියලා හඳුන්නේත්ටි කියනවා බං. ඇත්තම කතාව ඒගොල්ලෝ කියපුවා කවුරුවත් ඇහුවේ නැහැ සර්. ශ්‍රී සමයන් කාටුනය කිව්බාව වගේ ආණ්ඩුවක් හදලා ඇමරිකාව වගේ ජීවිතයක් දෙනවා කියලා අනුර කිව්වයි කියලා පවිත්‍ර කියන්නේ. සුරලෝකයක් පෙන්නලා රට අපායක් කළ ආණ්ඩුවකට වඩා ඒක හොඳයි නේද බං කියලා තමයි කියන්නේ. පාම්පිටි සමාගම් දෙකේ බර ජනතාවගේ අත්වලට පාවලට ගැටගහලා ජනතාව දෙපැත්තෙන් ඇදෙනකොට දැඩිසේ හිරවෙලා පීඩාවට පත්වෙන ආකාරය තමයි එයින් නිරූපණය වෙන්නේ. ශරීරයෙන් රැස් විහිදෙන යුවලක් හමුවේ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. යුවලක් ඉන්නවා බඩු මිල දිහා බලාගෙන පසෙක මල්ලක් තියාගෙන. අපි දෙන්නගෙනුත් රැස් විහිදෙනවා වගේ නේද හාමිනේ කියලා අහන්නේ. බඩමිල දැක්කහම කාගේ කාගෙත් ඇඟෙන් රැස් විහිදෙනවා. ජනරාණී කාටුනය ගල් අරක්කු මිල අඩු කරන්න කියලා ඇමතියේ කෑ ගහනවා. එතකොට හොඳ බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න කියලා කෑ ගහන්න එකෙක්වත් නැද්ද? එකෙක්වත් නැද්ද කියලා තමයි අහන්නේ. හොඳ බෙහෙත් ටිකක් ගේන්න කෑ ගහන්න දවසේ පද හතර විදුර අබේනායකගේ. ආහය දෙනෙකි මගේගේ ගිනි තියන්නට නෑ ජීවතුන් අතරෙත් දැන් දකින්නට පාතාලේ කතාවක් ඇත ප්‍රසන්නට නීතිය ඇයි නිහඬ මේවා සොයන්නට